බුද්ධිය අඩුවීම IQ ලෙවල් එක අඩුවීම ඉක්මනින් තරහ යාම අන්නය සැකකිරීම මොලේ හානි සහ විෂාදය මෙන්න මේ කියන තත්ත්වයන් තියෙනවා ඒ වගේම තමයි දැන් මේ කියන අය කියන්නේ මේ දේශීය ඖෂධයක් විදිහට මේකට අවසර දෙන්නේ ඉතින් ඒකට දැනටත් පුළුවන් දැනටත් පුළුවන් වේද මහත්තුරුන්ට ඒ අවශ්‍ය ප්‍රමාණය ගන්න පුළුවන් සහ දැන් මේගොල්ලෝ මේ කතා කරන්නේ රජ කාලේ තිබුණා සුද්ධ මේක තහනම් කරා ඇත්ත කතාව ඔබ පිළිගන්නවා අද වෙනකොට තියෙන කිසිම ආහාරයක් ශාකයක් එදා තිබිච්ච ඒවා නෙවෙයි අද මේ එන ඒවා ගොඩක් ඒවා ඥාන වෙනස් කළා මේ දැන් එදා රජ කාලේ තිබිච්ච 1718 කරලා එනකොට තිබිච්ච ගංජා කහය මේ දැන් තියෙන කියලා කාටද කියන්න පුළුවන් ඥාන වෙනස් කරපු කුකුල් මස් වෙනවනම් ඥාන වෙනස් කරපු ආහාර හදනවනම් හයිබ්‍රිඩ් බීජ වර්ග අපි රෝපණය කරනවා මේ ලෝකේ අනිත් රටවල වලින් එන කාරණා අනිත් එක සාමාන්‍යයෙන් ආයුර්වේදය දන්න අය දන්නෝ එය ආයුර්වේදයේදී ගංජා කොළ පාවිච්චි කරන්නේ සමහර වෙලාවට එලකිරෙන් තම්බලා විස නසලා සමහර වෙලාවට ඒ අය වෙනත් තෙල් වර්ග පාවිච්චි කරලා ඒ විස නසලා තමයි ආයුර්වේද ඖෂධයක් විදිහට පාවිච්චි කරන්නේ ආයුර්වේද කොමසාරිස් හිටපු ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහත්මයා කියනවා පළමුවෙන්ම කියන්න ඕනේ කංශ කියන්නේ ඔය කියන තරම් දිව්‍ය ඖෂධයක් නැතිවම් බැරි ඖෂධයක් නෙවෙයි ඒයි තේරුම කංශවල කිසි ගුණයක් නැහැ කියන එක නෙවෙයි කංශසාගේ ඇති මිනිස්සුරට අහිත කර බව විවිධ ක්‍රම වලින් ඉවත් කිරීමෙන් පමණයි කංශසාගේ ඖෂධයක් විදිහට ගන්න ඒ කියන්නේ අර එළඟි තෙල් ඒ වගේ දේවල් ඒ වගේම කාඩිනල් මල්කම් රංජිත් පියතුමත් ඒ වගේම විශේෂයෙන්ම ත්‍රිකුණාමලේ ආනන්ද ස්වාමීන් වහන්සේත් නිකුත් කරපු නිවේදනය ඊළඟට ඩයනගමගේ මන්ත්‍රීතුමිය කියපු ගානට මම උත්තර දෙනවා අපිට මේ ලෝකේ ණය ගෙවා ගන්න පුළුවන් මාර ආදායමක් ලැබෙනවා මෙන්න ඔබට මම ලේඛන දෙකක් ඉදිරිපත් කරනවා ගංජා සමාගම් ලෝකයේ තුල බෞද්ධ අවුරුද්දේ වෙච්ච ලොස් එකයි ඇයිට එතකොට දැන් ඒ රටවල වල ලොස් වෙනකොට අලුත් භූමි හොයාගෙන යනවා ඒ නිසා මම ඔබට බලන්න පුළුවන් ගංජා වලින් ඔය කියන ආදායම එන්නේ නැහැ ලෝකේ ගංජාත් මිල වැටෙන තත්යක් ඇති වෙලා තියෙනවා ඒ වගේම ඔබට බලන්න පුළුවන් මාධ්‍ය නිවේදන තුනක් කොලෙජ් ඔෆ් කොමියුනිටි ෆිසිෂන්ස් ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංවිධානය නිකුත් කරපු නිවේදනය ඒ වගේම ශ්‍රී ලංකාව තුල මනෝවෛද්‍යවරුන්ගේ සංගම ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කරපු නිවේදනය ඒ වගේම විශේෂයෙන් මහාචාර්ය නාරද වර්ණසූරිය මහතා සභාපති දුම්කොළ මධ්‍යසාර නීති විරෝධී ඖෂධ පිළිබඳ විශේෂ කමිටුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ ඒ වගේම මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ නිකුත් කරපු වාර්තා තුන. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව මේ ගංජා පිළිබඳ කාරණය ඉතා පැහැදිලිව ඉතා නරක තත්ත්වයකට පත් වෙලා තියෙනවා.